නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ තුලන් තත්ත්වය අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද දිනේදී බස්නාහිර සබරකම මැදියම වහිම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන්ම සබරකම පළාතේත් ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බස්නාහිර සහ වහිම පළාත්වලත් මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වේවි. සුලන් තත්ත්වය සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් ඒ වගේම උතුරු උතුරු මැද බස්නාහිර දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ වන තද සුළං නැතිවීමේ හැකියාවක් අද දිනේත් පවතිනවා. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙල්ලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම දිවයින වටා වන අනිකුත් මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. වැසි සහිත කාලකුණේ හේතුවෙන් පුද්ගල මරණ හතක් සිදුව තිබෙනවා. මේ විනිවිට වැසි සහිත තත්ත්වය හේතුවෙන් නැති වුණු ආපදා තත්ත්වය යම් අඩුවීමක් පෙන්නුම් කරත් පීඩාවට පත් සංඛ්‍යාව පුද්ගලයින් 42,604ක් අද සවස් වෙනිදී වාර්තා වෙනවා. ආරක්ෂිත ස්ථාන හතක් පුරා පුද්ගලයින් 533 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. නිවාස හානි ගත්තාම පසුගිය 15 වෙනිදා පටන් මේ වෙනකම් නිවාස 3137ක ප්‍රමාණයක් අපිට වාර්තා වෙලා පවතිනවා. පුද්ගල මරණ හතක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ගස් කඩා වැටීම් හේතුවෙන් තමයි මෙම සීලුම සිද්ධින් අපිට වාර්තා වෙන්නේ. අධික වර්ෂාව සහ සුළන් හේතුවෙන් දෙයන්තර රන්සෑකුඩු උතුරු ප්‍රදේශයේ නිවසක් මතට විශාල කසක් කඩා වැටීමෙන් එම නිවසට සම්පූර්ණයෙන්ම හානි සිදු වුණා. අනතුර සිදුවන අවස්ථාවේ පියා හා පුතා එම නිවසේ සිට ඇති අතර එම දෙදෙනා සුළු තුවාල ලැබුවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ පුලස්සිංහල මතුගම සහ ඉංගිරියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට යටියන්තොට රුවන්වැල්ල බුලත්කොහපිටිය තරණියගල කලිගමුව කෑගල්ල මාවනැල්ල සහ වරකපොළවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අමගමුකෝරළි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, බලංගොඩ, කිරියල්ල, කලවාණ, අයගම, ඇහැලියගොඩ, ඉඹුල්පේ සහ කුරුවිටැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර දෙක යටතේ අවධානය සිටින නිවේදන ක්‍රියාත්මක අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, අගලවත්ත, හොරණ, වලල්ලාවිට සහ පාලින්දුනුවරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පසබය කෝරළේ, මහනුවර කඩවස් අතර සහ ගඟවට කෝරළේ, ගඟ ඉහළ කෝරළේ, යටිනුවර, උඩපළාත, උඩුනුවර සහ උඩුදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කහවත්ත, ඕපනායක සහ පැල්මඩුලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර එක යටතේ නිකුත් කර තිබූ යුසිනවත් බයි සිටින නිවේදන තවතුරට ක්‍රියාත්මක වනත් ඒ ප්‍රදේශවල පස බොහොමත්ම ජලයෙන් සන්තුප්ත වෙලා තියෙන නිසා කණ්ඩියාශ්‍රිත ජීවත්වන ජනතාව ඒ වගේ මාර්ග භාවිත කරන්න ඒ සම්බන්ධ සැලකිලිමත් වන නිසා ඉල්ලා සිටින අතර අතනකලුවේ දුනුමාල ජල මාපකයට අනුව අතනකලුවේ ජල මට්ටමද වැඩි වී තිබෙනවා. ඒ හේතුවෙන් වාරණ, කහටෝ විට, තිහාරය ආදී ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වී තිබෙනවා. අධික සුළන් හේතුවෙන් ගසක් කඩා වැටීමෙන් වැල්ලවාය තනමල්විල මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතුවුණා. වෙළඳසැල් දෙකකටද හානි සිදුව තිබෙනවා. දැදුරුව ජලාශයේ වාන් තොටු 6ක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. එයින් ජලය තප්පරයට ගණ අඩි 14,000 බැගින් නිකුත් කෙරෙනවා. ජලාශයට පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටයි කුරුණෑගල ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ. දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට බාධා මතුවුණා. දුරකථන හා විදුලි කණුවලට මෙන්ම රැහන්වලටද හානි සිදුව තිබෙනවා. කසරිස් සහ මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබෙමින් පවතිනවා. මේ හේතුවෙන් එම ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාවත් සමග වනාත විල්ලෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පහළ මිටියාවතේ ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී පවතිනවා. ඒ අනුව ඉස්මයිල්පුරම් රෙඩ්බානා ගම්මානයේ වෙත දිවෙන ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින්ම ජලයෙන් යට වී පවතිනවා. එමෙන්ම මෙම ප්‍රදේශයේ ඇති ඉස්සන් ගොවිපොළ 100කට පමණ ජලකැල්මෙන් හානි සිදු වුණා. කඳපුල හයිෆරස් වතුයායේ මහවැලි කොටසේ නිවාස 3ක් මතට විශාල කසක් කඩා වැටීමෙන් දැඩි හානි සිදු වුණා. සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. දැඩි සුළඟෙන් මාතර දිස්ත්‍රික්කයේ නිවාස 286 පුත්කලින් 1,100 පිරිසක් පීඩාවට පත්ව සිටනවා. එම පිරිසට සහන සැලසීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මකයි. අද අලුයම හමාගිය දැඩි සුළඟකින් වැලිගම පොල්වතු මෝදර කන්දපාමුලවත්ත ගම්මානයේ නිවාස සංකීර්ණයට සිදු වූ හානි පිළිබඳ සොයා බැලීමට එක්වෙමින් මාතර ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතර කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා කියා සිටියා.